ආයුබෝවන් අදත් සුපුරුදු පරිදි මාගම්පුරයේ දේශපාලන සහ සමාජීය කතිකාවත ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ පුරුදු පරිදි ලලිත් චාමින්ද සහෝරාමත් සමග රැඳී සිටිනවා විශේෂයෙන්ම පසුගිය සතියේ දකුණු කරේ දේශපාලනය සහ වෙනත් කාරණාවන් සම්බන්ධයෙන් කතා කරන්නයි අපි සූදානම් වන්නේ ලලිත් අපි ආරම්භයක් වශයෙන් තංගල්ලට යමු ඔව් විශේෂයෙන්ම තංගල්ලේ සභාපතිවරයාගේ තෝරා ගැනීම සිදු වුණා ඉතින් සාමාන්‍යයෙන් ප්‍රාදේශ සභා මැතිවරණයකින් තොරව ප්‍රාදේශ සභා සභාපතිවරයෙකුට ඒරීමේ අපූර්ව සංසිද්ධි ටිකක් ඔබ සතුව තියෙනවා. අපි කැමැති ලලිත් මේ තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ඔබෙන් අහන්න. ඔය ඇත්තටම කළු තංගල්ල නගර සභාවේ අපි මන්ත්‍රීවරුන්ගේ සංයුතිය සඳහන් කරොත් මන්ත්‍රීවරු 18 දෙනෙක් තමයි තෝරාපත් කරගැනුවේ පසුගිය පළාත් පාලන මැතිවරණේ. ඒ මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 7 දෙනෙක් තේරුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 7 දෙනෙක්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 2 දෙනෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 2 දෙනෙක් ඔය ආදී වශයෙන් තමයි මන්ත්‍රී දුර බෙදීගෙන තිබෙන්නේ. කොමර පසුගිය පළාත් පාලන මැතිවරණෙන් පසුව තංගල නගර සභාවේ සභාපති ධූරය සඳහා මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් තීරපැත්තුනේ දිලිප් වෙදාරච්චි රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයා. ඔහු හැබැයි ඒ අවස්ථාවේ කළු ඒ හිටපු රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 2 දෙනාත් සහයෝගය ලබා දුන්නා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන යහපාන රජයේ කාලේ හිටු ප්‍රබල ඇමතිවරය තමයි මහින්ද අමරවීර ඇමතිවරයා. එතකොට මේ තංගල්ල එතුමාගේ ආසන. එතකොට තංගල්ල නගර සභාවේ මම හිතන්නේ ඒ අවස්ථාවේදී යහපාන රජය ඒක තමයි පාලනය තිබුණේ. කොහොම හරි මේ විදියට තංගල්ල නගර සභාවේ පාලන කටයුතු කරගෙන යන අතරතුර තංගල්ලේ නගර සභාවේ සභාපතිවරයා සමගි ජනබාලය වේගය වටා එකතු වෙනවා. ඒ සමගම ඔහුට මන්ත්‍රී ධූරය අහිමි වෙනවා. ඉන් පස්සේ තමයි තංගල්ල නගර සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා අවස්ථාව සහ ඉඩකඩ විවර වෙන්නේ. ඒ කාලේ ඒ ක්‍රියාවත් සමගම ඊට පස්සේ දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිගුරු මම හිතන්නේ ඔහු ඉතාමත්ම දක්ෂ නිර්මාණශීලී සාහිත්‍යයට කලාවට ලැබි ඉතාමත්ම දක්ෂ මම හිතන්නේ ගීත රචකයෙක්. ඔව් ඒ විතරක් නෙමෙයි ඔහු මේ මෑතකදී අප දන්න රාජ්‍ය සංවිධානයකුත් සමග එකතු කරගෙන ඔව් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා ජනතාව දැනුවත් කිරීම සඳහා. ඒ පිළිබඳව අපි ඉදිරි දිනයකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා රයිට් ටු වොයිස් කියන වැඩසටහන සම්බන්ධයෙන්. කොහොම නැත්නම් දැන් මේ සභාපතිවරයා තෝරගන්නේ කුසපත්දදලා. ඔව් ඇත්තටම දැන් මම හිතන්නේ ඉතාමත්ම සංවිධානාත්මකව සේනක පල්ලගුරු නැත්නම් ඇතුලේ කාර්ය මණ්ඩලය මේ ඡන්ද විමසීමට ඔහු හොඳට සූදානම් වෙලා තමයි ගියේ. මේක දිගු වේලාවක් පැවති ඡන්ද විමසීම තමයි. මුලින්ම මේ නගර සභාවේ සභාපති ධූරය සඳහා අපේක්ෂකයෝ 3 දෙනෙක් ඉදිරිපත් වෙලා හිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ආර්.ඩබ්ලිව්.කේ. ආර්යදාස මහත්මයා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෝ 2 දෙනෙක් ඉදිරිපත් වුණා. චන්දිම විජිත් චන්දිම ජයසුන්දර කියන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ 2 දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් එක් අපේක්ෂකයෝ. දැන් මේ මුලින්ම අපේ පළාත් පාලන කොමසාරිස්තුමා මන්ත්‍රීවරු මන්ත්‍රීවරු 18 දෙනාගෙන් 17 දෙනෙක් සහභාගී වෙලා හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 2 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙක් තමයි සහභාගී වෙලා සිටියේ. ඔහුගෙන් අහුවා මේක මේ අපි ගොඩක් අය මේක විවෘත ඡන්දයක් තියෙනවද රහස් ඡන්දයක් තියෙනවද කියලා. ඊට පස්සේ ඒකට ඡන්ද විමසීමක් කියලා ඉන් පසුව තමයි මේ අපේක්ෂකයෝ 3 දෙනා නගර සභාවේ සභාපති ධූරය සඳහා ඡන්ද විමසීම පැවැත්වුවේ. හැබැයි එම ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්ද ප්‍රකාශ කරේ නැහැ. ඔහු ඡන්ද දීම වැළකී හිටියා. එතකොට මන්ත්‍රීවරු 16 දෙනෙක් තමයි ඡන්ද ප්‍රකාශ කරේ. ඒ අනුව WK ආර්යදාස මහත්මයා ඡන්ද 7ක් ලබාගෙන තිබුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් තරණ කර චන්දිම මහත්මයා ඡන්ද 5ක් සහ එක්සත් ජාතික පක්ෂයෙන් තරණ කළ ජයසුන්දර මහත්මයා ඡන්ද 4ක් ලබාගෙන තිබුණා. නමුත් පළාත් පාලන ආඥා පනත 90 මේක පැහැදිලි ජයග්‍රහණයක් කාටවත් හිමු නොවුණා නිසා ඒ ආඥා පනත 90 ඡන්ද 4ක් ලබාගත් ජයසුන්දර මහත්මයා තරඟයෙන් ඉවත් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ WK ආර්යදාස මහත්මයා සහ විජිත් චන්දිම මහත්මයා අතර තමයි නගර සභාපති ධූරය සඳහා දැන් මේ පොරේ පැවතියි. ඉන්පසුව පැවති ඡන්ද විමසීම සඳහාත් මන්ත්‍රීවරු 16 දෙනෙක්
ඡන්දය ප්‍රකාශ කරා. ඡන්දව සමසමව තමයි ලබා ගත්තේ. ජයසුන්දර මහත්මයා, ආර්යදාස මහත්මයා ඡන්ද 8ක් සහ විජිත් චන්දිම මහත්මයා ඡන්ද 8ක් ලබා ගත්තා. එතකොට දැන් මේ සමසමව තිබෙන අවස්ථාවකදී කුසපත් අදල තමයි නගර සභාපති ධූරය සම්බන්ධයෙන් තෝරාපත් කර ගැනීම සිද්ධ වෙන්නේ. ඒ අනුව දකුණු පළාත් පළාත්පාලන කොමසාරි සේනක පල්ලේගුරි මහත්මයා ගරු සභාපති කියලා එක චිට්ඨයක ලියලා, එක චිට්ඨයක් කිසිම දෙයක් සඳහන් නොකර ඔවුන් දෙන්න කැඳවලා කුසපත් ඇදල නගර සභාපති ධූරය තොරන්. නමුත් වාසනාව උදා වෙලා තුනේ, වාසනාව කැරකිලා තුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ WG ආර්යදාස මහත්මයා තංගල් නගර සභාවේ සභාපති ධූරය සඳහා තේරිපත් වුනේ. ඔන්න ඔය ආකාරයෙන් තමයි කල්. ඒ කියන්නේ තංගල්ලේ නම් වාසනාව තවමත් කැරකෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කියන එක තමයි ඔබ කියන්නේ. ලලිත් අපි තංගල්ලේ නැවත ගාල්ලට එමු. ගාල්ලේ දෙවන්ත ජන රැලියක්, දෙවන්ත ජන ගඟක් අපිට දක්න ලැබුණා. තංගල්ලෙත් මේ වගේම ගුරු උද්ඝෝෂණයක් පසුගිය සතියේ දකින්න ලැබුණා. කොහොම වුණත් මේ ගුරු උද්ඝෝෂණ දිහා බැලුවාම පහුගිය සතිය පුරාම අපි දැක්කා, විශේෂයෙන්ම ලලිත් ගාල්ල නගරයේ වෘත්තීය සමිති සටන් අපි දැකලා තියෙනවා පසුගිය වසර 23ක 24ක කාලය තුළ. හැබැයි වෘත්තීය සමිතියක්, වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් කිසිම දාක මෙවැනි සෙනගක් ගාල්ලට රැගෙන ගිහින් තිබුණ නැහැ. ලලිත් ඔබත් මාත් සමග එකඟ වෙනවා ඇති. ඔව්, ඇත්තටම ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරන්න කියලා ඔවුන් අවුරුදු 24ක් තිස්සේ නොවසිඳුරු ගැටලුවක් ඉල්ලලා තමයි මේ ඔවුන් සටන් කරේ. මම හිතන්නේ මේකට පක්ෂ ભેදයෙන් තොරව විශාල පිරිසක් ගුරුවරියන් විදුහල්පතිවරු විශාල පිරිසක්, මම හිතන්නේ ගාල්ල නගරය එදා ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ සටන් පාඨ වලින් ගිගුම් දුන්නා. මම හිතන්නේ අති මෑතකදී අපි දැකපු දැවන්තම විරෝධතා රැලිය කිව්වොත් කළු, මම හිතන්නේ ඒක නිවැරදි. ලලිත් මේකේ අතුරු කතා ගොඩක් තියෙනවා. එකක් තමයි මේ ගුරුවරුන්ගේ මේ රැලියට දෙපාර්ශවයෙන්ම ආවේ එක් දේශපාලන පක්ෂවල සම්බන්ධ ගුරු වෘත්තික ඉන්නේ. සාමාන්‍යයෙන් වෘත්තීය සමිතිය එක ගත්තාම ගොඩක් අවස්ථාවල අපිට දකින්න තියෙන දේ තමයි මේ ගුරුවරු මේ වෘත්තීය සමිතිත් එක්ක ගනුදෙනු කරන පරිමාවත් අඩුයි. හැබැයි ඔවුන් මේ ගුරු සටනට එකතු වෙන්නේ පක්ෂපාත වෘත්තීය සමිති බලලා නෙමෙයි. ඔවුන් එකතු වෙන්නේ තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කියන එක තමයි අපි දැක්කේ. ගාල්ලේ ස්ථාන දෙකකින්, මහමෝදර ප්‍රදේශයෙන් සහ ගාල්ලේ සමුද්‍ර මාවත ප්‍රදේශයෙන් තමයි ගුරු සටන් දෙක ආරම්භ වීමට නියමිත වෙලා තිබුණේ. පෙළපාලි දෙකකින්. ඔව්, මේ පෙළපාලි දෙකකින් ආරම්භ වීමේ කතාවෙත් පොඩි ඇතුළු කතාවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය ඇතුළු ගුරු සංගම් කිහිපයකට උඩුගම පැවතිච්ච රැලියේදී අවස්ථාවක් කතා කිරීමට අවස්ථාවක් ලබා නොදීමේ සිද්ධියක් හේතුවෙන් ඔවුන් වෙනම ස්ථානයක සිට පෙළපාලියට ආරම්භ කළා. නගරයට පැමිණිලා පෙළපාලිය සමස්ත උද්ඝෝෂණයට එකතු වෙන්න කටයුතු සූදානම් කරා. ඒ වගේම මහමෝදර සිට අනිකුත් ප්‍රධාන වෘත්තීය සමිති ටික එකතු වෙලා මහමෝදර සිට ගාල්ල නගරයට පැමිණෙන්නත් සැරසුම් කළ තිබුණා. කොහොම වුණත් මේ දෙගොල්ලා එක්ක නිරන්තරයෙන්ම සංවාදාත්මක තත්ත්වයක් තිබුණා. අපිටත් දැනගන්න තිබුණා එතන වෘත්තීය සමිතියේ කැපිපෙන නියෝජිතයෙක් වන සුනිල් ගමගේ මහත්මයා මේ තත්ත්වය සමණයකට පත් කරන්නත්, ඒ වගේම අනෙක් පාර්ශවයේ ඉන්දික පරණවිතාන මහත්මයා මේ තත්ත්වය සමිතයකට පත් කරන්න ඔවුන් අතර නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් තිබුණු බව අපිට දැනගන්නට ලැබුණා. කොහොම වුණත් අවසානයේ ගුරුවරු දෙපැත්තේ ඉඳලා ආවට ඔවුන් එක මිටට එකතු වීමේ සටන මෙහෙවන අපූර්ව ගාල්ලේ ඉඳන් අපි බලාගෙන හිටියා. ඔව්, ඇත්තටම මේ කළු මේ ගාල්ල සමුද්‍ර මාවතේ සහ මහබෝධර ඉඳලා පෙළපාලි දෙකකින් තමයි ඔවුන් ගාල්ල නගරයට විවිධ සටන් පාට කියමින් ගමන් කරේ. ඇත්තටම මේ කවදාවත් ගුරුවරු විදුහල්පතිරු ගොඩක් වෘත්තිකයන් අපි දැකලා නැහැ විරෝධතා ව්‍යාපාර වලට සම්බන්ධ වෙනවා. හැබැයි කවදාවත් විරෝධතා ව්‍යාපාරය වලට සම්බන්ධ වෙන්නේ නැති ගුරුවරුත් මේ දැවැන්ත රැලියට සහභාගී වුණා. ඔහුන් එක මිටකට ඔබ කලින් සඳහන් කරපු වගේ එකා වගේ ඔහුගේ අරමුණු ජයග්‍රහණය කරන්න ඔහුන් දැඩි පීඩනයක්, දැඩි බලපෑමක් ආණ්ඩුවට එල්ල කරනු ලැබුවා. මේ අපේ වැටු විෂමතාවය මේ ගැටලුවට
විසඳුම් ලබා දෙන්න කියලා ඔවුන්ට මං හිතන්නේ සමාජ මාධ්‍ය ජාලා වලින් සහ වෙනත් වෘත්තිකයන්ගෙන් විශාල සහයෝගයක් ලැබිලා තිබෙනවා මේ කාල තුල. ලලිත ඔය අතර මේ ඇතැම් දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න අපේ මිත්‍රයන් කතා කරන අවස්ථාවක අපි දැක්කා මේ මේ ආණ්ඩුවේ පොඩි සහයෝගයක් තියෙනවද මේ ගුරු සටනට කියලා. මොකද මේ ගුරුවරු ඉතා තමන්ගේ අභිමානය පිළිබඳව දැඩිව සලකන තමන්ගේ ආත්ම ගෞරවය පිළිබඳව දැඩිව සලකන වෘත්තීය කොට්ටාසයක් ඇතුළත තමයි අපි කියවල තියෙන්නේ. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ තත්ත්වය එක්ක ගුරුවරුන්ට කාලකන්ණි කියලා අර්ථ ගැන්වීම වගේම එක ගුරුවරයෙකුට මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතැම් කොටස් කරන්න පුළුවන් කියලා අර්ථ ගැන්වීම ඇතුලේ මේ වැදුනේ ගුරුවරුන්ගේ අභිමානයට. මේ අභිමානයට පහර වැදීමත් සමග ගුරුවරුන් කුපිත වුණා කියන එක තමයි ලලිත් මාගම්පුරේ ඉඳන් අපිට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම ගුරුවරුන්ට තරහ ගියේ මේ වෘත්තීය සමිතිවල ස්ටාලින් මහත්තයා ඇතුළු කණ්ඩායම ඇදගෙන යන ආකාරය පිළිබඳව ගුරුවරුන්ට පොඩි කම්පනයක් තියෙන්නේ නැති. හැබැයි මින් පස්සේ ගොඩනැගෙන වෘත්තීය අරගලය ඇතුලේ ගුරුවරුන්ට ඉල්ලවන විවේචනවල තීව්‍රතාවය මේ ගුරු සටන් මේ සංගම් වලින් එහාට ගිහිල්ලා පොදු ගුරු සටනක් බවට සන්නද්ධ කරන්න හේතුණා කියලා තමයි ලලිත් මාගම්පුරේ ඉඳන් කියන්න තියෙන්නේ. ඇත්තටම මේ තත්ත්වයත් එක්ක ලලිත් දැන් මේ ගුරු සටන අද වෙනකොට නගර මට්ටමින් මං හිතන්නේ ඔවුන් ගුරුවරු බුදුහල්පතිවරු එකතු වෙලා නගර මට්ටමින් ඔවුන් දැවැන්ත විරෝධතා ව්‍යාපාර විරෝධ රැල්ලක් මේ වෙනකොට පාත්තු මේ වෙනකොට සංවිධානය කරමු. ඔවුන් තමත්ම සාර්ථක ලෙස මේ කටයුතු කරගෙන යනවා. සාර්ථක මිලලි ගුරුවරුන්ගේ සටන ඔවුන් ගොඩ ලොකු කාලයක් තිස්සේ මේ ගුරු සටන ගුරුවරු තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වසර දශක දෙකකට වඩා වැඩි කාලයක් ඔවුන් බලාගෙන ඉන්නේ. ඔවුන්ට සාධාරණ ඉෂ්ට උනේ නැහැ. සමහර අවස්ථාවල ගුරුවරුන්ට හිඟවැටුප් ලබා දීම, දුෂ්කර ප්‍රතිදීමනා ලබා දීම මේ වගේ කාරණා සිද්ධ වෙන්නේ නැති තරම්. මේ තත්ත්වයත් එක්ක ගුරුවරුන් ඉවසගෙන ඉඳලා හැබැයි මේ අවසානයේ පැමිණි තැන ඉතාම මං හිතන්නේ ඔවුන් ඉතාම ශක්තිමත්ව තමයි අද ඉන්නේ. ඒ තත්ත්වයත් එක්ක මං හිතන්නේ නැහැ ලලිත් ඇත්තටම මේ ප්‍රශ්නය විසඳුමකින් තොරව ඔවුන් කෙලවර කරයි කියලා. කොහොමද ලලිත් අපි ඊළඟ මාතෘකාවට යන් විශේෂයෙන්ම පසුගිය සතියේ අපි තවත් ගාල්ලේ මිනාරා හෝටලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රතිසංවිධාන සමුළුව පවත්වනවා දැක්කා. මේක පැවැත්ුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් මේ රැස්වීමට සහභාගී වෙලා හිටියා ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන ඉතා විශාල පිරිසක්. ඉතින් මේ අවස්ථාව ආරම්භ වෙන්න මත්තෙන් මෙම ස්ථානයට එනවා ලලිත් මේ ඉමුදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන උදාන කුසුම්සිරි. උදාන ඇවිල්ලා කියනවා එතන ඉන්න මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඔහු සමග ඉතාම හිතවත් ගොඩක් ගාල්ලේ මාධ්‍යවේදීන් ඔහු ක්‍රියාකාරී දේශපාලනය තුළ ඉතාම සුහදශීලී චරිතයක් උදාන කුසුම්සිරි. ඉතින් කොහොම වුණත් උදාන සමග මාධ්‍යවේදීන් කතාබහකට යනවා. ඇයි ඔයා එන්නේ නැද්ද මේකට? ඔයාලා මේකට එන්න ඕනේ, ඔයාලා ශ්‍රී ලංකාවේ නේද කියලා අපේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ කියනවා උදාන කුසුම්සිරි මාධ්‍යවේදීන්ට ඕගොල්ලෝ ඇතුළට යන්න, හැබැයි අපිට යන්න විදියක් නැහැ, පක්ෂයේ ඡන්ද පදනමක් තියෙන මිනිස්සු එළවන තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. උදාන කුසුම්සිරි තමන්ගේ රතේ නැගිලා යන්නට යනවා. කොහොමනත් රැස්වීම ආරම්භ වෙනවා. රැස්වීම ආරම්භ වෙනකොටම මාධ්‍යට සම්බන්ධ නිලධාරීන් මාධ්‍යවේදීන් දැනුවත් කරනවා ඔයගොල්ලන්ට අවසානයේ වොයිස් කට් එකක් දෙන්න, නැත්නම් ප්‍රකාශය ඉදිරිපත් කර ලබා ගැනීමට අවස්ථාව දෙන්න, රැස්වීම අභ්‍යන්තර කටයුතු වලට එන්න එපා කියලා තමයි, එහෙම අවසරයක් නැහැ කියලා තමයි මුලින්ම කියන්නේ. කොහොම වුණත් මෙතෙන්දිත් සිද්ධ වෙන ලලිත් තව සිද්ධියක්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, ඒ වගේම මහින්ද අමරවිර මහත්මයා, ඊළඟට දයාසිරි ජයසේකර මහත්මයා, ඊට අමතරව දුමින්ද ඉස්සනාක් මහත්තයා ඇතුළු ඉහළ නායකයින් පිරිස මිනාරා උත්සව ශාලාවට සපත් වෙනවා. ඒ සමගම ඇත්තටම දැන් ඔබ කලින් සඳහන් කරපු වගේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතන් 300ට අධික පිරිසකට විනය ක්‍රියාමාර්ග අරගෙන පක්ෂය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබුණ මේ සමුළු වලට ඒ විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුන් නොකඳවන්න උන් තීන්දුව කළ තුන පක්ෂයක ප්‍රතිපත්තිමය තීන්දුවක්. කොහොම වුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 12 දෙනෙකුට පමණ මේ වෙනකොට විනය පරීක්ෂණ පැවැත්වෙනවා. කොහොම වුණත් කළු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනයේ සම්පූර්ණ සංවිධානය කිරීමේ බර කරට අරගෙන කරේ
කවදත් සංවිධාන කටයුතු වලට කාර්යසූර දක්ෂ දේශපාලඥයෙකු වෙන සාන් විජේලාල් සිල්වා හිටපු මහැමතුමා තමයි එම කටයුතු ඉතාමත්ම අපූර්වවට හෝ සංවිධානය කළ තිබුණා. හැබැයි පිළිගැනීමේ ගීතයේ ඉඳන් අවසානයේ ජාතිකීය ගායනා කරන තැනට ස්තුති ගාතාවේ එන තැනට කටයුතු සංවිධානය කිරීමේදී උත්සව සංවිධානයේ දක්ෂ එක්තුමාලා ලෙස. ඔව් ඇත්තටම ඇත්තටම අපි දන්නවා පළාත් ප්‍රධාන අමාත්‍යකාරයත් ඔහු පිට පිටම තුන් වතාවක් වුණ දකුණු පළාතේ වසර 15කට අධික කාලයක් ප්‍රධාන අමාත්‍යවරු වශයෙන් කටයුතු කරා. කොහොම වුණත් කලුව දැන් මේක මාධ්‍යට මුලදී ආවරණය කරන්න මේ රැස්වීම ඉඩ කඩ ලබා දීලා තිබුණේ නැහැ. ඒ හතර දැන් මේ මාධ්‍යවේදීන් කැමරා අම්පන්න අටවගෙන දැන් මේක ආවරණය කරන්න අපේ මාධ්‍ය සහෝදරවරු පිරිසක් ගිහින් හිටියා. ඒතර ජයසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා මේ සමුළුවට සහභාගි වෙන්න පැමිණෙනවා සමග අපේ ගාල්ලේ ඉන්න ජ්‍යෙෂ්ඨම මාධ්‍යවේදියෙක් අපේ නන්දසිරි වැලිගමගේ සහෝදරයා අපේ ජයසිරි ජයසේකර ඇමතිවරයා ළඟට ගිහලා කනට කළුවා මේ අපිට මේ මාධ්‍යයට මේක අවසර දෙන්න මේ ඇතුළට එන්න මේක සමාරම්භක අවස්ථාව දෙන්න කියලා. හැබැයි ඔහුගේ ඉල්ලීමට ඔහු කන්දුනා. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා මේ උත්සවයට මේ සමුළුවට සහභාගි වෙනවත් එක්කම මාධ්‍ය සහෝදරරු එන්න කියලා ඔහු කතා කරා. ඕලලි දැන් මුලින්ම මේ සභාවට රැස්වීම ආරම්භ වෙනවා. ඊළඟ පස්සේ පක්ෂයේ පිළිගැනීමේ පක්ෂයේ ගීතේ ගායනා කරනවා, පොල්තෙල් පහන දැල්වනවා. ඔය අවස්ථාවේ පොල්තෙල් පහන දැල්වලා ඉවර වුණාට පස්සේ මාධ්‍යවේදීන්ට දැනුවත් කිරීමක් එනවා දැන් යන්න ඕගොල්ලෝ කියලා. ඔව්. ඒකම මයික්‍රෝෆෝනය අතට ගන්න හිටපු ජනාධිපතිවරයා කියනවා මාධ්‍ය සහෝදරවරු ඉන්න ඕගොල්ලෝ ඉන්න කියලා. මේ අනුව මේම උත්සවයේ කටයුතු ගලාගෙන යනවා. ගලාගෙන ගිහි යද්දී පිළිගැනීමේ කතාව ආරම්භ කරන්න පිළිගැනීමේ කතාව පවත්වන්නේ ශාන් විජේලාල්ද සිල්වා ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකතුමා. එතුමාගේ කතාව අවසන් වීමෙන් පස්සේ මයික්‍රෝෆෝනය අතට ගන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එනම් මාධ්‍ය සහෝදරවරු ඔගොල්ලෝ දැන් පිටතට යන්න අපිට පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් කර ගැනීමට තියෙනවා. රැස්වීම අවසන් වීමෙන් පස්සේ ඔබ සමග නැවතත් කතා කිරීමට අපේක්ෂා කරනවා කියලා ඉතාම කාරුණිකව මාධ්‍යවේදීන්ට පිටතට යන්න කියලා ඉල්ලීමක් කළා. දැන් ලලිත් මාධ්‍යවේදීන් එළියේ රැඳී සිටිනවා. මේක අවස්ථාව ආවරණය කරන්න සහ අවසාන අවස්ථාව දක්වා මේ ක්‍රියාවන් ලීන ආවරණය කරන්න ඇතුලේ ලලිත් මොකද වෙන්නේ? ඔව් දැන් මේ මාධ්‍යවේදීන් එළියට ගියාට පස්සේ මේක ඇතුලේ පළාත් පාලන ආසන සංවිධායකවරු ප්‍රාදේශ සභා මන්ත්‍රීව ආසන කළමනාකරුවෝ තමයි ඔහු නොයෙකුත් යෝජනා ඉදිරිපත් කරා. මේ අතර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහ ආසන කළමනාකරුවෝ හිටපු ජනාධිපතිවරයාට යෝජනා කරා. දැන් හිටපු ජනාධිපතිතුමනි දැන් තමයි ඔබතුමාගේ අගේ තේරෙන්නේ. දැන් ඔබතුමාට ගම් මට්ටමින් ඔබතුමා ගැන දැන් කතා කරනවා. ඔබතුමාගේ කරපු දේවල් පිළිබඳ සංසන්දනය කරන ජනතාව. ඒක හින්දා ඔබතුමා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්න කියලා ඇතැම් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඒ වගේම ආසන කළමනාකරුවෝ ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට යෝජනා කරනවා. නමුත් මේ ජනාධිපතිතුමා ඉතින් ඒකට වැඩි ප්‍රතිචාරය දක්වනවා. ඔව් ඒ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු කියන කතා ඔව් ඉතාමත්ම සාවධානව ඇහුම්කම් දීලා ඔහු සිනහවකින් තමයි පිළිතුරු දුන්නේ. ඒවට උත්තර දෙන්න ඔහු කලබල වුණේ නැහැ. කොහොමුණත් මේ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය පරීක්ෂණ ගාල්ල දිස්ත්‍රික්කයේ විනය පරීක්ෂණ ගැනත් කතා වුණා. ඒ කතාවේදී හැබැයි ජනාධිපතිවරයා මෙන්න මෙහෙම කිව්වා. මේ මෙහෙමයි ආසනවල තියෙන ගැටලු ඒ ආසනවලදී විසඳගන්න එහෙම බැරියව තමයි මේ විනය කමිටුවට යොමු කරන්න අපි අවස්ථාවේ කටයුතු කරන්නම් කියලා තමයි ඔහු යෝජනා කරේ. ඒ විතරක් නෙමෙයි කලු මේකෙදි ආසන සංවිධායකවරුන්ට හැඳුනුම්පතක් හදලා තිබුණා. ඊට පස්සේ ඔහුන් ප්‍රචාරක ලේකම් විවිධ තනතුරුපත් කළ ඔහුන්ට ඒ අනන්‍යතාවය තහවුරු කරගන්න ඔහුන්ට ඒ පත්වීම් ලබා දීම ලොකු වැඩ කොටසක් මේ සමුළුවේදී සිදු කරා. ඒ අතර කලු බද්දගම ආසන සංවිධායක ධූරය පිළිබඳ ගැටලුව පැන නගුණා. ඔව්. බද්දගම ප්‍රාදේශ සභා මන්ත්‍රී බුද්ධික කොඩිතුවක්කු අජිත් එඩේරාරච්චි තමයි මේ ගැටලුව ඉදිරිපත් කරේ. උන්කෝ දැන් බද්දගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායක නිශාන්ත මුතුහෙට්ටිගම ඔහු ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡා සමිති විසුරුව හැරලා දාලා තමයි ඔහු පොහොට්ටුවට එකතු වුණේ. කොහොම වුණත් ඔහුන් කිව්වා දැන් අපිට අපි අසරණ වෙලා ඉන්නේ ජනාධිපතිතුමනි මේ අපිට මේ බද්දගමට හොඳ ආසන සංවිධායකවරයෙක් ලබා දෙන්න කියලා ඔහුන් යෝජනා කරා. ඒ වගේම ජනාධිපතිවරයා හැබැයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට තවත් මෙහෙම යෝජනා කළා. ගුරුවරුන්ගේ සටන, පොහොර සටන, ওই ජනතාවට වෙන තමන්ගේ මතය අනුව කටයුතු කරන ජනතාව අරගලවලදී ජනතා සටන්වලදී ජනතා
විරෝධතාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභාවන්තරු කිසි කැටලුවක් නැහැ විරෝධතාවලට සහභාගී වුණාට. පොහොර උද්ඝෝෂණ වලට සහභාගී වුණාට, ගුරු සටන් වලට සහභාගී වුණාට ඔහු ඒක ඒක ප්‍රශ්නයක් නැති කියලා මං හිතන්නේ ජනාධිපති හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා අවසර ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි. ඔහු සඳහන් කරා ඇත්තටම මම ආදරේ රටට සහ ජනතාවට මට මේ කවුද ආණ්ඩු කරන්නේ මොන පක්ෂයද ආණ්ඩු කරන්නේ කියලා මට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ ප්‍රතිපත්ති මුළු ලෝකයේ සහ රාජ්‍ය නායක මං කරපු ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පසුගිය කාලයේදී ඒක ලෝකයේ රාජ්‍ය නායකව පිළිගත්ත බව තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සඳහන් කළේ. ඒ තුමලයි එතුමා සඳහන් කරනවා මේ එළියට දැන් රැස්වීම අවසන් වෙලා එළියට එනවා මාධ්‍යවේදීන් එක එක ප්‍රශ්න අහනවා විවිධ ප්‍රශ්න ඉතින් මාධ්‍යවේදීන් ගිහින් බීරලා ලෙහෙසියට යන්න හම්බෙන්නේ නැහැ විශේෂයෙන් ගාලු ආවම කොහොමත් ගාල් ඉන්න මාධ්‍ය නඩය වට කරගත්තයින් පස්සේ ලෙහෙසි පහසු උත්තර දීලා ලෙහෙසියෙන් යන්න ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී අහනවා කොතවල්ලාල පනත සම්මත කිරීම සම්බන්ධයෙන් ඔබතුමාලගේ අදහස මොකද? ඒ පිළිබඳව එන අඟහරුවාදා අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කරනවා. කොහොම වුණත් මෙම රැස්වීම මෙතකින් නිමාවටපත් වෙනවා ලලිත්. ඒත් එක්කම ඊදවසේ ඒ එක්කම දිවා භෝජන සංග්‍රහය කොළඹ ගාල්ල නගරයේ ආසන්න පිටි සුපුරි හෝටල් එක තමයි සංවිධානය කළ තුනේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ඒ වගේම මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයසිරි ජයසේකර, සාන් විජේලාල් සිල්වා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු මේ දිවා භෝජන සංග්‍රහය තිසර ගුණසිංහ තමයි එකට ඒක සංවිධානය කරලා තිබුණේ ඒ දිවා භෝජන සංග්‍රහය. කොහොම වුණත් මේ අතරේ උන් කතාබහක් ආගියතරතුරු කතාබහ කරන අතරේ දයසිරි ජයසේකර හිටපු රාජ්‍ය ඇමතිවරයා උදේට ව්‍යායාම කරන්න ඔහු පාපැදියෙන් බොහෝ දුරට කිලෝමීටර් 30ක් විතර ගමන් කරන බව තමයි දැනගන්නට තිබෙන්නේ. ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා දයසිරි රාජ්‍ය ඇමතිවරයාට අවවාදයක් කරමින් කිව්වා දයසිරි මෙහෙමයි මේ මම ඕක අනුමත කරන්නේ නැහැ. ඔයා ඊට වැඩිය ඔයාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන ඔයා කරන්නේ ওই ලොකු අවදානමක් වැඩක්. ඔයාට ව්‍යායාම කරන්න බයිසිකල් පදින්න අවශ්‍ය නම් ඔයා පිට්ටනියක් තෝරගෙන ආරක්ෂකයෝ ඒ සම්බන්ධ කරගෙන ඒ කටයුතු ආරක්ෂිතව කරන්න කියලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා දයසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයාට උපදේශක් අවවාදයක් ලබා දෙමින් සඳහන් කරා. ඒ වගේම මහින්ද අමරවීර උන් කිව්වා හැබැයි දයසිරි ජයසේකර කිව්වා මේ අපි මේ අපිට මේ ඇමති ධූර අත්හරින්න පුළුවන් අපට ආණ්ඩුවේ යන්න පුළුවන් ඕන වෙලාවක අපිට ඒක පිළිබඳ ගැටලුවක් නැහැ. අපට ඕන මේ පක්ෂය සංවිධානය කරන්න. ඇත්තටම මේ අපේ අත්මීමන සංවිධායක තිසර ගුණසිංහ සඳහන් කරා අපරාධ සංවිධායක තිසර ගුණසිංහ සඳහන් කරා සර් ඇත්තරම දැන් 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරැළන්න අපි දකුණෙන් තමයි කැරැල්ල ගැහුවේ ගාල්ලෙන් තමයි අන්න මේ වගේ තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය කිරිල්ලත් අද ගාල්ලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණේ කියලා ඔහු සඳහන් කළ ජනාධිපති ඔව් තිසර ඒක කතාවක් ඇත්ත. ඉතින් ශාන්ලා ඔයාලා මේවා එකතු වෙලා මං හිතන්නේ ගාල්ල සමුළුව ඉතාමත්ම අති සාර්ථක බවට ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ශාන් විජේලාල් ඇතුළේ සංවිධායකවරුන්ට සහතිකයක් ලබා දෙමින් සඳහන් කළා. හැබැයි තවත් අයලාලිත් මේ කාරණාව ගැන කියනවා මේ ආණ්ඩුව එක කකුලයි විපක්ෂය එක කකුලයි තියාගෙන කොහොමද මේ පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නේ? එක පැත්තක ඉඳගෙන දැන් මේ අවස්ථාවේදී එක පැහැදිලි තීරණයක ඉඳගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම මිසක ආණ්ඩුව ඇමති ධූර කරන ගමන් මේ වැඩේ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් ඇතැම්මයි විමසීම් කරනවා. මොකද පක්ෂය ඇතුලේ අයගොල්ලෝ ආණ්ඩුවේ ඇමති ධූර දරනවා, ඇමතිකම් කරනවා, විරුද්ධ වෙල වැඩ කරන්න උද්ඝෝෂණය කරන්න යන්න කියලා අපිට කියනවා. මේක නිකන් ටිකක් හතරබීරි කතාවක් වගේ එකක්. මොකද මේ ගමේ ගම්මට්ටමේ පාක්ෂිකයින්ට මේක පිළිගනිත නැද්ද කියලා කියන එක නම් මන් දන්නේ අපිට නම් තේරෙන කාරණාවක් නෙමෙයි. ලලිත් අද උදෑසනම ඉතාම කනගාටුපු දායක පුවතක් අපිට වාර්තා වෙනවා. ඒ තමයි අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුජිත් ඒකනායක මහතාගේ ආදරණීය මෑණියන්ගේ දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ විධායක සභික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් අපේ සුජිත් ඒකනායක මහත්තයා. ඔව්, අති දක්ෂ කැමරා ශිල්පියෙක්. ගාලේ දශක 3කට අධික කාලයක් මං හිතන්නේ ඉතාම දක්ෂ ලෙස කැමරාව හසුරුවන රූපවාහිනීකරණ මාධ්‍යවේදියෙක් ඔහුගේ මෑණියන් තමයි අද අවාසනාවන්ත විදියට අභාවප්‍රාප්ත වෙන්නේ. ඉතින් එහි එම මෑණියන්ගේ අවසන් කටයුතු අවස්ථාවට විශාල පිරිසක් ගාල්ලේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මේකට සහභාගී වෙනවා. ඒ වගේම දේශපාලනඥයින් අපි දැක්කා අද අවසාන මොහොතේ දඩල් ආදාහර නගරයේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේත් ගාල්ල නගරාධිපතිවරයා, ඊළඟට ගාල්ල නියෝජන නගරාධිපතිවරයා, විවිධ වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා, මොහන් පීද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු
විශාල පිරිසක් මේ අවමංගල උත්සවයට සහභාගි වෙනවා. ඉතින් මාගම්පුරේ ඉඳගෙන රුහුණේ අපි ටීවී රුහුණේ අපි මෑන් සුජිත් ඒකනායක මහතාගේ මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. කොහොමනත් නැවතත් ලබන සතිය හමු වෙනතුරු රුහුණු මාගම්පුර ඉඳගෙන අපි මාගම්පුරෙන් සමු ගන්නවා ලබන සතියේ විවිධ දේශපාලන හා සමාජීය කාරණා පිළිබඳ තොරතුරු රැගෙන ලබන සතියේ අපි හමු වෙමු. මම සමන් කළුආරච්චි ලලිත් චාමින්ද සමග රවීන්ද්‍ර චන්ද්‍රලාල් ලියනගේ මාගම්පුරේ සිට. ආයුබෝවන්.